රෙහාන් මේ කරන්න යන දේ ගැන සරණි දැනගත්තා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා තිය මේ දේ දැනගන්නේ සරණි රෙහාන්ගේ කටින්මයි කියලා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. සරණි ගොඩාක් දුකයි. ඉතින් සරණිට කතා කරගන්නවත් බැහැ. ඉතින් සරණි තව එකපාරක් රෙහාන්ගෙන් අහනවා අපි මේක කතා කරලා විසඳ ගමුද කියලා. ඉතින් රෙහාන් කියනවා තව මොනවා කතා කරන්නද කියලා. හැබැයි මෙතනදී දෙන්න මත දෙකක් ඉන්නේ. මොකද සරණි හිතන්නේ රෙහාන් සරණිව ඩිවෝස් කරන්න හදනවා කියලා. රෙහාන් හිතන්නේ සරණි රෙහාන්ට කැමති නැහැ කියලා. ඇත්තටම මෙතන මේ දේ සිද්ධ වුණේ සරණි කරපු බොරුව නිසා. ඉතින් සරණි තවමත් පරක්කු නැහැ. සරණිට ඇත්ත කියන්න පුළුවන්. ඉතින් දැන්වත් සරණි ඇත්ත කිව්වත් රෙහාන් සරණිගේ ආදරේ පිළිගනීවි කියලා හිතනවා. අවසානට මේ දෙන්නගේ කොහොමත් එකතු වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලටත් හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ගිහින් එන්න පරිස්සමට ඉන්න සුබ දවසක්.